ஐபான் கேள்வி பிடிக்கணும் என்பதுனா டெக் மேக் யூடியூப் சேனலில் கேட்ட அது ஈகல் கேட் வீடியோ பாடம் மாலாவே தொங்கன வீடியோ வாழக்கு லைன்னு அப்படி பலவும் மங் தேவன வீடியோ என் கதாகரா அப்பே தியன டூல்ஸ் கேன ஈகல் கேட் டெகே தியன டூல்ஸ் கேன அப்படி கதாகரா ஐ திங்க் ஏகிதி மங் நத்தரகரா தான் மே அட் பாட் கேன தனி தான் பகல்ட தான் தியன்னு ඉතින් අපි බලමු එහෙනම් මොකක්ද මේ අනිත් ටූල් ටික මං ටූල් ගැන කතා කරන්නම් එකින් එක මුලින්ම තියෙන මෙතන මොඩියුල් කියලා එකක් ඒවගේම පෝට් කියලා එකක් තියෙනවා net එකක් තියෙනවා bus කියලා එකක් තියෙනවා ඒ වගේම junction එකක් තියෙනවා label කියලා එකක් තියෙනවා name කියලා එකක් තියෙනවා value preposition attribute එක replace එක edit 3d එක attribute එක split එක meter එක ඒ වගේම slice එක ගැන මෙන්න මේ tool ගැන අපි අද කතා කරනවා මුලින්ම මේ tool ගැන කතා කරනවා නම් අපි මෙතනින් එහාට අපි මං part එක cut කරගෙන ඉන්න ඕනේ මුලින්ම tool එක ගැන මේ tool එකේ වෙන දේවල් ගැන කතා කරන්න මුලින්ම add part ගිහිල්ලා අපිට පුළුවන් IC එකක් එහෙම නැත්නම් මොන හරි IC එකක් අපි තෝරගමු මේ විදිහට IC එක place කරගෙන අපි IC එකක් මෙතනට add කරගත්ත අපේ drawing area එකට අපි බලමු මුලින්ම module කියන එක මේ module කියන එක ගැන මම කතා කරන්න යන්නේ ඒ වගේම port කියන එක ගැන කතා කරන්නෙත් නැහැ ඒක අපි සර්කිට් එකක් ඩිසයින් කරන වෙලාවෙදි මම කතා කරන්න මේ දෙක ගැන ඒ වගේම මොඩියුල් සපෝට් ගැනයි ඒ වගේම කතා කරන්නේ මෙතෙන්දි ඇට්‍රිබියුට් ගැනයි ස්ප්‍රිට් ගැනයි මීටර් ගැනයි කතා කරන්නේ නැහැ අනිත් ඒවා ගැන මම අපි කතා කරමු මුලින්ම මම කතා කරන්නම් මෙන්න මේ ජන්සන් කියන එක ගැන මේක ජන්සන් කියන එක නිකාර හන්දි කිරීම කියන අර්ථය තමයි ඉන්නේ මේකෙදී අපිට වයර් කරගැනීමේදී ඒ කියන්නේ අපි කම්පෝනන්ට් එකක් වයර් කරගැනීමේදී අනිවාර්යෙන් මෙන්න මේ ජන්සන් කියන ටූල් එක භාවිත කරලා මෙන්න මේ වගේ ජන්සන් ටූල් එක ක්ලික් කරා මෙන්න මේ වගේ පොඩි රවුමක් ඔයාලට පේනවා ඇති මේ රවුමෙන් තමයි අපි සිලෙක්ට් කරගන්නේ මෙන්න මේ IC එකේ තියෙන පින් ටික IC එකේ හෝ එහෙම නැත්නම් කැපැසිටර් එකක ගහමු රෙසිස්ටර් කියලා රෙසිස්ටර් කියලා රෙසිස්ටර් එකක් ඇඩ් කරගමු SMD type එකක් ඇඩ් කරගමු අපි මේ වගේ ඒ වගේම කැපැසිටර් එකක් ඇඩ් කරගමු capacitor එකක් cut කරගමු duck type capacitor එක කියන්නේ SMD type එකක් නෙමෙයි මේක මේ විදිහට අපි IC එකක් cut කරගත්තා ඒ වගේම resistor එකක් cut කරගත්තා capacitor එකක් cut කරගත්තා ඒ වගේම අපි LED එකක් cut කරගමු LED එකක් ඇඩ් කරගමු අපි මේ විදිහට ඒ වගේම regulator IC එකක් ඇඩ් කරගමු ATI series එකේ regulator එකක් ඇඩ් කරගමු අපි මේ විදිහට මෙතනින් එහාට අපි දැන් මං කියව ජන්සන් එක ගැන කතා කරා ජන්සන් කරගැනීමක් කරන්න ඕනි අපි පාවිච්චි කරන IC හෝ වේවා එහෙම නැත්නම් වෝල්ටේජ් රෙගුලේටර් එහෙම නැත්නම් LED රෙසිස්ටර් කැපැසිටර් ඒ හැම දෙයක්ම අපි ජන්සන් වලින් මේ පින් එක
සිරට් කරගන්න. මේ විදිහට පින් එක ගාව ක්ලික් කරන්න. මේ විදිහට අපිට පින් එක ගාව ක්ලික් කරාම මේ ටික් එක වාල් වෙනවා ලාවට ලා නිල් පාට වගේ ටික් එකකින් මේක සිලෙක්ට් වෙලා තියෙන පොඩි රවුමකින් මේ විදිහට අපි භාවිතා කරන පින් සියල්ලම මේ විදිහට සිලෙක්ට් කර ගැනීමක් සිද්ධ කරගන්න ඕනි. මේ විදිහට අපිට පුළුවන් ක්ලික් එකකින් මේක අනිත් පැත්තට ක්ලික් කරොත් එහෙම පොඩි error එකක් එනවා not set click selected කියලා එකක්. ඒ කියන්නේ වෙන තැනක වැරදි තැනක අපි ක්ලික් කරොත් එහෙම අර Johnson tool එක භාවිත කරලා ඉවර වෙලා වැරදි තැනක ක්ලික් කරොත් මෙන්න මේ error එක එනවා not set selected කියන එක not set selected කියන error එක එනවා. මේක හරි තැන ක්ලික් කරාම එහෙම error එකක් එන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ජන්සන් කියන ටූල් බාර් එකෙන් පින් එක සිලෙක්ට් කරගන්න පින් එකේ IC එකේ පින් ටික සිලෙක්ට් කර ගැනීමක් කරන්න අපි යූස් කරන විදිහට. ඒ වගේම ඊළඟට කතා කරන්න net කියන command එක ගැන net කියන button එක ගැන එහෙම නැත්නම් net කියන ටූල් එක ගැන. මේ net කියන ටූල් එකෙන් තමයි අපිට අදාළ circuit path එක පාත් ටික ඇඳ ගැනීමක් කරන්න. ඒ මං සාමාන්‍ය මේක උදාහරණයක් විදිහට ගන්නම්. ග්‍රවුන්ඩ් එකක් අපි දෙනවා. දැන් මේක බටන් එක ගාව හරි දැන් අපි කියමු සිලෙක්ට් මේ අර නිල් පාට රවුම ගාව ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපිට net එකක් විදිහට එහෙම නැත්නම් මේක නිකන් පොඩි පාත් එකක් විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලික් කර ගමන් මේ විදිහට තමයි එන්නේ. අපිට මේක ස්ටයිල් එක වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම සිලෙක්ට් වයර් බෙන්ඩ් එක මුලින්ම වයර් බෙන්ඩ් එක ඒ කියන්නේ අර නැමෙන ස්වභාවය හදා ගැනීමක් කරන්න පුළුවන්. L ද එහෙම නැත්නම් අර කෝණ හැඩයක් ඒ වගේම normal circle වගේ දේවල් විදිහට හදා ගන්න පුළුවන්. මේ L හැඩයට ගත්තම තමයි මෙහෙම ඔය L joint එකක් විදිහට එන්නේ. ඒ වගේම මෙන්න මේ හැඩයට හදාගත්තා පොඩි ඇන්ගල් එකකින් තමයි මේ වයර් සර්කිට් පාත් එක දක්නට ලැබෙන්නේ. ඒ වගේම මේක ලීනියර් පාත් එකක් විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අර කෙලින්ම ඇදෙන ස්වභාවයේ රේඛාවක් විදිහට අපිට සර්කිට් රේඛාව කියන්නේ අපේ ඩිසයින් එකේ සර්ක් රේඛාවක් විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි බෙන් එකක් විදිහට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහට අපිට ඩිසයින් එක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ක්ලික් කරාම මෙන්න මේ විදිහට රවුමක් සර්කල් එකක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒක කරන්න තියෙන්නේ net කියන function එකෙන් net කියන tool එක පාවිච්චි කරලා තමයි කරන්නේ. ඒ වගේම style එක වෙනස් කරගන්න පුළුවන්. net එකේ net class එක හදාගන්න පුළුවන්. මම ඒවා ගැන කතා කරන්නම්. ඉස්සරහට ඒ කියන්නේ අපි circuit design කිරීමේදී මම ඒ ගැන කතා කරන්නම්. මේ net කියන එකෙන් දැන් මම මේක style එක වෙනස් කරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට පාත් එක කනෙක්ට් කරගන්න. මෙතන අහනවා කනෙක්ට් net segment කියලා අහනවා. ඒ කියන්නේ මේ කනෙක්ට් කරන්නද කියලා අහනවා. පින් එක දෙන්නේ N ඩොලර් මාක් එකත් එක්ක 22 සහ 19 කියන පින් එක. මේ 22 සහ 19 කියන්නේ මෙන්න මේක සහ මෙන්න මේ පින් එක තමයි 22යි 19 කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ පින් එකයි මේ පින් එකයි කනෙක්ට් කරාම අහනවා. ඒක 20යි 23යි කියන පින් එක කනෙක්ට් කරන්න කියලා අහනවා. ඕකේ බටන් එක ප්‍රෙස් කරාම මේ විදිහට කනෙක්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට අපි දැන් ඩිසයින් එකකට අදාළයි කියන්නේ අපි දෙනවනේ මුලින්ම කොහෙන් හරි සිමෙට්‍රික් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් අපි සිමෙට්‍රික් එකක් හිතලා ඩිසයින් කරනවා. ඒක මුලින්ම කොහේ හරි
ඇදගෙන එහෙම නැත්නම් ඒ විදිහට තමයි ඩිසයින් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මෙතනට එකපාරටම ගෙනල් ඉවරලා ඩිසයින් කරන්න බෑ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ net කියන function එක අරගෙන net කියන මේකෙන් තමයි මුලින්ම සර්කිට් එක වයර් කරන්න. ඒ කියන්නේ අපි sketch එක board sketch එකකට යනකොට මේක තමයි වැදගත්ම කාරණා වෙන්නේ. මේකෙන් මෙහෙම කියන්නේ අපි design එකක් දීලා නොතිබුණොත් එහෙම, ඒ කියන්නේ net එකෙන් අපි මේක circuit path එක ඇඳගෙන නොතිබුණොත් අපිට ඉස්සරහට path ඇඳගැනීමේ හැකියාව තියෙනවා. පොඩි අමාරුකමක් තියෙනවා, පුළුවන් ඒක කරන්න. නමුත් මෙහෙම කරලා ඉවරලා අපිට සරලවම මේක path එක, ඒ කියන්නේ circuit path එක හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම bus එක ගැන මම පස්සේ කතා කරන්නම්. bus tool එක ගැන ඊළඟට තියෙනවා ලේබල් කියලා. ලේබල් ටූල් එකෙන් මොකද්ද වෙන්නේ කියන දේ ගැන බලමු. අපි මෙන්න මේ ලේබල් ටූල් එක පාවිච්චි කරනවා කුමක් හෝ තැනක. දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ පින් P1 කියන පින් එක. P1 කියන පින් එකට අපි අර net එක භාවිතා කරලා කරනකොට නිකන් සාමාන්‍යයෙන් ලොකු සංකීර්ණ සර්කිට් එකක් විදිහට ඩිසයින් වෙනවා. මෙන්න මේක භාවිතා මේක නවත්තන්න අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ ලේබල් කියන කමාන්ඩ් එක. එහෙම නැත්නම් ලේබල් කියන බටන් එක, ලේබල් කියන ටැබ් එක භාවිතා කරන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ ලේබල් වල වර්ග දෙකක් තියෙනවා. මෙන්න මේ ලේබල් කියන ටූල් එක ක්ලික් කරලා, එතකොට ක්ලික් කරාම අපිට බලන්න පුළුවන් මෙන්න උඩින් තව ටැග් ටිකක් වැඩලා තියෙනවා. මේකෙදි තියෙනවා x3f off එකයි x3f on එකයි. අපි සාමාන්‍ය x3f on එක තමයි පාවිච්චි කරන්නේ command එකක් විදියට. දැන් අපි ඕන නම් pin 3 p1 කියන pin එක connect කරගන්න අපිට පුළුවන් මෙන්න මේ විදියට pin එක ගාව ක්ලික් කරාම අපිට මෙන්න මේ විදියට label එකක් හම්බ වෙනවා. මෙන්න මේ ලේබල් එක අපිට වෙනස් කරගන්න, ඉතින් පැත්ත මාරු කර ගැනීම කරන්න යන්නේ ඒව කරන්න පුළුවන් මෙන්න මෙතනින්. එහෙම නැත්නම් රොටේට් එක වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. එහෙම නැත්නම් අපිට රයිට් ක්ලික් කරලා පැත්ත මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට පැති මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඇංගල් එක හදා ගන්න පුළුවන් මෙතනින් හදා ගන්න පුළුවන්. ඒක ඊට වඩා ලේසි. ලේසියෙන් කරන්න පුළුවන් රයිට් ක්ලික් කරලා මේ වැඩේ කරන්න පුළුවන්. දැන් සමහර අපි මේ P1 කියන එක කනෙක්ට් කරගත්තා. ඒ වගේම P1 එක අපිට ඕනි නම් වෙන පින් එකකට කනෙක්ට් කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගමු කැපැසිටර් එකේ ග්‍රවුන්ඩ් එකට, කැපැසිටර් එකේ ග්‍රවුන්ඩ් එකට මේ ලේබල් එක සෙට් කරගන්න ඕන. P1 කියන එක පින් 3 IC එකේ පින් 3, කැපැසිටර් එකේ ග්‍රවුන්ඩ් එකට සෙට් කරගන්න ඕන නම් මේක අපිට කරන්න පුළුවන් මෙන්න මේ ලේබල් වලින්. මේක කරන්න නම් name කියන ටැබ් එක පාවිච්චි කරන්න ඕන. name කියන ඔප්ෂන් එකට ක්ලික් කරන්න. ඊළඟට මේකේ අපි දැන් ගත්තානේ ලේබල් කියන ටැබ් එකේ අයින මෙන්න මේ වාල් පේන ඇති මෙන්න මෙතන පොඩි ප්ලස් ලකුණක් තියෙනවා. මෙන්න මේ ප්ලස් ලකුණ ගාව ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ රීනේම් එක නේම් එක වෙනස් කරගන්න පුළුවන්. මේක අපි දාමු P1 කියලා. ඕකේ කරා. P1 එක කියන්නේ මෙන්න මේක. අපි ඒකත් මෙහෙම අරගෙන කියන මෙතන අපි යන්න ඕනේ rename එකට. name එකට ගිහිල්ලා තමයි මෙන්න මේ ප්ලස් ලකුණ ගාව ක්ලික් කරන්න ඕනේ. එතකොට අපිට ආයෙත් එනවා new name එකක්. මෙතනට දෙන්න ඕනේ අපි අර p1 කියන number එක. එතකොට okay කරාම අහනවා connect කරන්නද කියලා. අහනවා n5 එකයි p1 එකයි
n5 කියන්නේ මෙන්න මේක, p1 කියන්නේ මෙන්න මේක. yes දුන්නම මේ දෙක දැන් connect. ඒ කියන්නේ අපිට පේන්න දෙවෙන්න connect වෙලා තියෙන්නේ මේක. wire කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ විදිහට label එකෙන් connect කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් p1 එක අපිට ඕනේ නම් ground එකට connect කරන්න මේ label එකට ගිහිල්ලා මේ විදිහට අරගෙන නේම් එකට ගිහිල්ලා මේකේ නේම් එක වෙනස් කරනවා p1 කියලා. එතකොට p1 එක කනෙක්ට් කරන්න දානවා මෙන්න මේ enroll mark එකත් එක්ක තියෙන 22 කියන pin එක. ඒ කියන්නේ මෙන්න මේ pin එකට කනෙක්ට් කරන්න කියලා අහනවා. yes කරාම මේ දෙක සොනම එතකොට එකම විදිහකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි මේකට ඇඩ් කරගමු ග්‍රවුන්ඩ් එකක්. මේ විදිහට ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගෙන මේක ජන්සන් කරගෙන මේක ලේබල් කරනවා. ග්‍රවුන්ඩ් කියලා තමයි මේක කොහොමද ලේබල් එක හැදිලාම තියෙන්නේ. මේක අපි p1 කියලා මේක p1 කරොත් එහෙම අරත් වෙනවා. ඒ කියන්නේ අපි හදාගත්ත p1 එක මේ ටැග් තුනම කනෙක්ට් කරන්න දානවා ග්‍රවුන්ඩ් එකට. එතකොට ඕකේ කරාම මේ ඔක්කොම එතකොට ග්‍රවුන්ඩ් එකක් විදියට p1 තියෙන හැම ටැග් එකක්ම හැම ලේබල් එකක්ම මේ ටැග් තියෙන මේ ලේබල් එක ටැග් එක මේ ටැග් හැම එකක්ම ග්‍රවුන්ඩ් විදියට තමයි එතකොට භාවිතා කරන්න තියෙන්නේ. මම ඒක පෙන්වන්නම් ඉස්සරහට. ඒ වගේම තමයි ඊළඟට අපිට හම්බ වෙනවා value කියන ඔප්ෂන් එක. මෙන්න මේ value කියන ඔප්ෂන් එක ක්ලික් කරලා value ඔප්ෂන් එක ක්ලික් කරලා ඉවරලා අපිට පුළුවන් මේ තියෙන IC වල අර අපි මුලින්ම කිව්වනේ මෙන්න මේකෙන් information එකෙන් අපිට පුළුවන් info කියන tab එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ IC වල එහෙම නැත්නම් ඕනම අපි add කරන component වල name එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ value කියන එකනොත් අපිට පුළුවන් value එක විතරක් හදාගන්න. මේ ක්ලික් කරාම new value එකක් දෙන්න ඕනේ. අපි සාමාන්‍ය demo IC80 නම් මේක එතකොට මෙන්න මේ විදිහට value එක add කරගන්න පුළුවන්. capacitor එකත් ඒ වගේ 47යි new f එමු. මෙන්න මේ විදිහට. ඒ වගේම මේක දිහනවා මුලින්ම අර අපි මේක ගත්තේ 78යි series එකක්. 78යි series එකේ voltage regulator එකක් තමයි add කරගත්තේ. ඒකේ දිහනවා අපි වෙනස් කරන්න හදනකොට මෙන්න මේ විදිහට ආනවා. මෙන්න මේ වගේ command එකක් එනවා. warning එකක් එනවා. මේකෙදි කියන්නේ අර value එක වෙනස් කරනවා දහනවා. මේ අපි අර ගත්ත වැලියු එක වෙනස් කරනවා දහන නෝ නම් ඒක normal තියෙනවා. එහෙම නැත්නම් yes කිව්වම මේ විදිහට අපිට මේකේ වැලියු එක වෙනස් කරගන්න පුළුවන්. අපි මේක වෙනස් කරමු lm 78.5 විදිහට වෙනස් කරමු. ඕකේ කරා. එතකොට මේ IC එක 78.5 විදිහටත් LED 1 එක නම් කොහොමවත් LED 1 මේකේ කලර් එකක් දාන්න පුළුවන්. මේ විදිහට එයාගේ මේ IC එකත් වෙනස් කරනකොට අර විදිහටම ආනවා. මේකෙත් අපි මේ IC එකේ නම්බර් එකම තියමු. මෙන්න මේ විදිහට අපිට මේ වෙනස්කම් කරගන්න පුළුවන් value කියන tab එකෙන් value කියන tab එක භාවිත කරලා මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි
ඉපොසිෂන් ඇටිබියුට් ගැන මම කතා කරන්නම් සර්කිට් එක ඩිසයින් කරන ගමන්ම ඒ වගේම රීප්ලේස් කියන එක ගැන කතා කරන්න පුළුවන් රීප්ලේස් එක ගැන කතා කරනවා නම් අපි අර ඇඩ් කරගත්ත දේවල් ආයෙ වෙනස් කරගන්න පුළුවන් දැන් උදාහරණයක් විදියට ගමුකෝ පාර්ට් එකක් මාරු කරගන්න දැන් උදාහරණයක් විදියට ගමුකෝ රෙසිස්ටර් එක එනම් රෙසිස්ටර් එක මාරු කරගන්න ඕන නම් මේ විදිහට පොඩි වෙනස්කමක් කරලා ඉවරලා අපි ඇඩ් කරගත්ත කම්පෝනන්ට් වල තියෙන දැන් සාමාන්‍ය අපි සර්කිට් එකක දෙනක වැරදිනවා කියන හිතමුකෝ සාමාන්‍ය වැරදි කම්පෝනන්ට් එකක් තමයි ඇඩ් කරගෙන තියෙන්නේ ඉතින් එන්න ඒ වගේ කම්පෝනන්ට් එක මම උදාහරණයක් දෙන්නම් හරියටම පෙන්වන්නම් රීප්ලේස් එක නෝමලි අපි ඉස්සෙල්ලාම මේක සිලෙක්ට් කරගෙන තියා ගන්නවා value කියන එක replace කියන එක normally click කරගෙන සාමාන්‍ය අපිට ඕන කරනවා නම් මොනා හරි අපි මේ register එක add කරගමු මේ register එක වෙනුවට දැන් add වෙලා තියලා කියලා හිතන්න මෙන්න මේ capacitor එක මේ capacitor එක ගාව click කරගමං මේකට අර රෙසිස්ටර් එකක් විදිහට පත් වෙනවා ඒ වගේම මේ විදිහට තමයි රීප්ලේස් එකෙන් වැඩ කරන්න තියෙන්නේ දැන් උදාහරණයක් විතර ගමුකෝ රෙසිස්ටර් එකක් වෙනුවට කැපැසිටර් එකක් ඇඩ් කරනවා නම් මේ රෙසිස්ටර් එක ගාව මුලින්ම යන්න රීප්ලේස් වලට ගිහිල්ලා ඉවරලා කැපැසිටර් එක අදාල අපිට ඕන කැපැසිටර් එක සිලෙක්ට් කරගෙන ක්ලික් කරන්න රෙසිස්ටර් එක ගාව ක්ලික් කරන්න අපිට අදාළ රෙසිස්ටර් එක ගාව එතකොට මේ විදිහට අපිට කැපැසිටර් එක ආයේ මුලින් අර ඇඩ් කරගත්ත කම්පෝනන්ට් එක වෙනුවට අපිට කැපැසිටර් එකක් ඇඩ් කර ගැනීම හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි edit 3D කියලා ඊළඟ ටූල් එක edit 3D කියන එක edit 3D එකෙන් අපිට පුළුවන් 3D model එකක් අපිට බලා ගන්න පුළුවන් මම ඒක පෙන්වන්නම් මේ edit 3D වලට යන්න ඊළඟ tool එක තමයි edit 3D මේකෙදි අනිවාර්යෙන්ම PC එක එහෙම නැත්නම් පාවිතා කරන computer එක අන්තර්ජාල පහසුකම් සම්බන්ධ කරලා තියෙන්න ඕනේ මෙතනදී edit 3D package කියන එක ක්ලික් කරන්න ඒ සිම්බල් එක කොහොමද ක්ලික් වෙලා තියෙන්නේ අපි ඇඩ් කරන්නේ නැත්නම් මෙතන ගිහිල්ලා අපිට අවශ්‍ය කරන සිම්බල් එක ගාව ක්ලික් කරන්න එතකොට තියෙනවා පොඩි waiting message එකක් waiting message එකක් ඇවිල්ලා මේ විදියට load වීමක් සිද්ධ වෙනවා loading 3D model කියලා අපි අන්නර IC එක තමයි මෙන්න මේ විදිහට 3D model එකක් විදිහට අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා මේක IC එකේ යටපැත්ත මේ IC එකේ උඩ පැත්ත IC එකේ calculation පැත්ත මෙතන ඉඳන් ගණන් බලා ගන්න පුළුවන් ඒ මේ 3D package එක ඇඩ් කර ගන්න පුළුවන් මෙන්න මේ fork and replace කියන එක ගිහිල්ලා මෙන්න මේ විදිහට අපිට 3D model එක ඇඳ බලා ගන්න පුළුවන් මේක place on board කියන එක ක්ලික් කරන්න එතකොට මේක IC එක අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම අපි LED එක ගැන බලමු මේකෙත් අර විදියටමයි ක්ලික් කරන් LED එක ළඟ 3D package එක ඇඩ් කරගන්න පුළුවන් අපිට මේ විදියට අපිට සර්ච් කරලා අදාළ දේවල් ලබා ගන්න පුළුවන්
පැකේජ් එකට අදාළ එකක් නෙමෙයිලුයි කියන්නේ අපි අර මේක ඩක් ටයිප් එකක් කැට් කරේ මේක assembly type එක නිසා ඒක පොඩි error එකක් ආවේ එන්න මේ විදිහට අපිට එක එක දේවල් ඇඩ් කරගෙන අපිට අදාළ සියලුම දේවල් වලට අවශ්‍ය කරන 3D package එක බලා ගන්න පුළුවන් ඒ වගේම ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා මම ඇඩ් කරගන්න විදිය ගැන කතා කරන්නම් ඉස්සරහදී ඊළඟ ඉස්සරහ වීඩියෝ වලදී හැම එකක්ම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට පොඩි ඓඩියාවක් ලබා ගන්න පුළුවන් එතකොට කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන දේවල් ඒ කියන්නේ ඔය ආකාරයකටද 3D මොඩල් එක පාවිච්චි කරන්න තියෙන්නේ කියන දේවල් ගැන මම ඉස්සරහට කතා කරන්නම් මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන් ඔන්න විදිහට තමයි 3D කියන ටූල් එක පාවිච්චි කරලා අපිට කරන්න තියෙන්නේ ඇටිබියුට් කියලත් බව ඉස්සරහදී කතා කරන්නම්. ඒ කියන්නේ මේ දේවල් පොඩ්ඩක් සංකීර්ණයි ඒක නිසා මම මේක ඩිසයින් එකේදී කතා කරන්න ඩිසයින් එක අහු වෙන වෙලාවට මම කතා කරන්නම්. ඒ වගේම පේන්ට් රෝල් කියන එක ගැනත් කතා කරන්නම් ඩිසයින් එකේදී පැටර්න් එක ගැන මම කතා කරන්නම්. මේ පැටර්න් එකේදී අපිට අවශ්‍ය කරන කම්පෝනන්ට් එකක් අපි කියමුකෝ දැන් මේ R1 කියන කම්පෝනන්ට් එක කියලා. මේක අපිට රවුමක් විදියට හදා ගන්න පුළුවන්. අවස්ථා වෙනවා කියන්නේ අපි සර්කිට් එක අනුව රවුමක් විදියට හදා ගැනීමේ අවස්ථා වෙනවා. මෙන්න මේ හදා ගැනීම අවස්ථාවවලදී අපිට පැටර්න් එකක් ඩිසයින් කරගන්න පුළුවන් මෙතන පැටර්න් වලට ගිහිල්ලා පැටර්න් එක ක්ලික් කරලා අපිට අවශ්‍ය කරන කම්පෝනන්ට් ගන්න දීලා මේක කොච්චර ඇංගල් එකකින්ද තියෙන්න ඕන කියලා දීලා රොටේට් මෙන්න මේ විදිහට එතකොට අපිට සර්කල් එකක් විදිහට රොටේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් පැටර්න් වලට ගිහිල්ලා ලීනියර් කියන එක දුන්නම මේ විදිහට ලීනියර් විදිහට අපිට හදාගෙන මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊළඟට මම කතා කරන්නම් ටෙක්ස්ට් එක ගැන. මේ දේවල් ගැන ඊළඟ තියෙන ටූල් ටික ගැන මම ඩිසයින් එකේදී මම කතා කරන්නම්. මොකද ටිකක් ඒවා සංකීර්ණයි. ඒවා කරලා පෙන්වන්න ඕන දේවල් ඒක නිසා මම ටෙක්ස්ට් එකට යනවා. මේ ටෙක්ස්ට් එකේදී අපිට දැන් අවශ්‍ය කරනවා නම් මොනවා හරි දෙයක් පිළිගමුකෝ කවුද ඩිසයින් කරයි කියලා දාන්න. අන්න ඒ වගේ වෙලාවට අපි මේ ටෙක්ස්ට් එක පාවිච්චි කරන්න ඕනේ. මේ විදියට අපිට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා අන්න ඔය විදිහට. මේක ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න තියෙන තැන අපිට තීරණය කරගන්න වෙනවා. ඒ දේවල් වලට බලපාන සාධක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න පුළුවන් කියලා විතරක් මම දැනට කියන්නම්.
ඉස්සරහ හරි බලමු අපි මේ ටෙක්ස්ට් එකෙන් වෙන තව ගොඩක් දේවල් තියෙනවා ඒ වගේම කතා කරන්න ඒ වගේම ආක් එකක් හදා ගන්න පුළුවන් ඒ කියන්නේ අපිට ඕන නම් මේ සර්කිට් එකේ කොහේ හරි තැනකදී මේ පොඩි රවුමක් හදා ගන්න රවුමර සර්කිට් එකක් හදා ගන්න අන්නේ දේවල් වලට මෙන්න මේ ආක් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මෙතන තියෙනවා පොලිගන් කියලා එකක් මේ පොලිගන් එකේදී පොලිගන් කියන්නේ ලොකු කතාවක් තියෙන පොලිගන් ගැන ඉතින් අපිට මෙන්න මේ විදිහට ඩිසයින් එකක් පොලිගන් එකෙන් හදා ගන්න පුළුවන් මේ පොලිගන් එක ගැන මම කතා කරන්නම් ඊට වඩා ලොකු දෙයක් කරගන්න පුළුවන් පොලිගන් කියන ටූල් එක පාවිච්චි කරන්න පොලිගන් කියන ටූල් එක පාවිච්චි කරන හැටිත් මම සර්කිට් එකක් ඩිසයින් කිරීමේදී මම කතා කරන්න මොකද එතකොට ඔයාලට පැහැදිලි වෙයි ඒ වගේම මාක් එකකින් අපිට පුළුවන් පිටවන සෙන්ටර් එක කොතනට දෙන්න කියන දේ ගැන මාක් කරගන්න එතකොට මෙතන තමයි සීරෝ එක මෙතනින් එහාට තමයි අපි සෙන්ටර් විදියට අරගෙන මෙන්න මේ දේවල් කර ගැනීමක් කරන්න පුළුවන්කම අපිට පුළුවන් ඩිමෙන්ෂන් කියන ටූල් එක පාවිච්චි කරලා IC එකේ ඉඳන් තියෙන දුර ප්‍රමාණයන් මේ දේවල් කැල්කියුලේට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට ඒ දුර ගණනය කර ගැනීම කරන්න යන්නේ දේවල් වලට අපිට මේ මීටර් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් ඩිමෙන්ෂන් ටූල් එක ඒකෙදී බලා ගන්න පුළුවන් හොරිසන්ටල් එක, පැරලල් එක, වර්ටිකල් එක, ඒ වගේම රේඩියස් ගණනය කර ගන්න පුළුවන්, ඒ වගේම ඩයිමීටර් එක, ඇන්ගල් එක මෙන්න මේ දේවල් මෙෂර් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ERC කියන එකේදී අපිට බලා ගන්න පුළුවන් එරර් ගැන. මේකෙදී අපි ඔය ඩිසයින් කරපු සර්කිට් එකේ ලොකු එරර් ප්‍රමාණයක් තියෙනවා මේකෙදී අපිට එරර් ගැන බලා ගන්න පුළුවන් එක ක්‍රමයක් විදිහට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් මේකෙදී කියනවා මේ කනෙක්ට් වෙලා නැහැ සප්ලයි දීලා නැහැ ඒ වගේම නෙට් වලදී කනෙක්ට් කරලා නැහැ වයරින් වල ඒරියා එරර් තියෙනවා මෙන්න මේ දේවල් කනෙක්ට් වෙලා නැහැ කියලා කියනවා ඒ වගේම ග්‍රවුන්ඩ් එක P1 එකට කනෙක්ට් කරලා කියනවා ඒ වගේම මේ ඉන්පුට් කනෙක්ට් කරලා නැහැ කියනවා පවර් දීලා නැහැ කියලා කියනවා මෙන්න මේ දේවල් අපිට එරර් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ERC එකකින් ඒ වගේම එරර් කියන එකනොත් අපිට බලා ගන්න පුළුවන් මේ දේවල් මේ විදිහට තමයි අපිට මේ රටික ඕන නැත්නම් අපි සර්කිට් එක හදුවා කියලා හොඳටම ෂුවර් එකක් තියෙනවා හරියට එරර් ටික ක්ලියර් කරලා දාපුවා එරර් එක නැති කරලා අපිට බලා ගන්න පුළුවන් ඒකට මෙන්න මේ විදිහට මේක තමයි මූලිකව අපිට හම්බ වෙන ටූල් ටික මෙතන ඉඳන් ඒ කියන්නේ ইনফরমේෂන් වල ඉඳන් එරර් කියන තැනට වෙනකන් අපිට ඊගල් කැඩ් එකේදී හම්බ වෙන ටූල්ස් ටික තමයි මේ මීට අමතරව අපි ලොකු කතාවක් තියෙනවා මේ ඊගල් කැඩ් එක පිළිබඳව ඉතින් මම අර කතා නොකරපු ටූල් ටික ගැනත් තමයි සර්කිට් එකක් ඩිසයින් කිරීම පටන් ගන්නම් ඊළඟ වීඩියෝ එක කියන්නේ හතරවෙනි වීඩියෝ එකේ ඉඳන් සර්කිට් එකක් ඩිසයින් කරමු අපි එතකොට අපිට අහු වෙන ටූල් ගැන අපිට කතා කරන්න පුළුවන් මීට වඩා සංකීර්ණ විදිහට අපිට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ විදිහට තමයි ඊගල් කැඩ් වල අපි සරලව පාවිච්චි කරන ටූල් ටික ගැන කතා කරන්න පුළුවන් අදට වීඩියෝ එක නවත්තනවා ඔයාලගේ ගැටලුවක් තියෙනවා නම් ඊගල් කැට් සම්බන්ධව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ නම් ඒ දේවල් ගැනත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මාත් එක්ක සම්බන්ධ වුණාට ස්තුතියි කියනවා ඒ වගේම subscribe කළ නැත්නම් subscribe කරන් යන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න එකතු වුණාට ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා.